අද දවසේ විශේෂයෙන් ශ්‍රී ලාංකික සමස්ත ජනතාවට ස්වාධීන අපේක්ෂකයෙකු හැටියට තරඟ වැදුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විශේෂය නිවේදනයක් නිකුත් කරමින් එතුමා සියලු දෙනාට ස්තුති කිරීමක් සිදු කළා. නැවත වරක් ස්වාධීන අපේක්ෂක හැටියට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් විවිධ දේශපාලන මත දරන කණ්ඩායම් පිරිස් ශ්‍රී ලංකාවේ විශේෂයෙන් එතුමාට ඡන්දය පාවිච්චි කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට එක්සත් ජාතික පක්ෂයේත් ස්තුතියත් ගෞරවයත් මේ අවස්ථාවේ පුද කරන්න කැමැති. ඒ වාගේම මං හිතනවා වර්තමානයේ 142 ජනවරමක් ලබා දෙමින් අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයාට ශ්‍රී ලාංකික මහජනතාව විසින් පවරා ඇති වගකීම, එසේ නොමැතිනම් ඔහු විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කර ගැනීමට සමස්ත ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ, ඒ වගේම සියලු දේශපාලන බලවේග සහයෝගය ලබා දිය යුතුව තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීමට යම් කාල සීමාවක් යම් කාල පරිච්ඡේදයක් ඕනෑම බලයට පත්වන ජනාධිපතිවරයෙකුට ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරීපත් වන කණ්ඩායමට සහයෝගය සියලු දේශපාලන පක්ෂ ලබා දිය යුතුව තිබෙනවා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාත් සුබපතමින් එතුමා ප්‍රකාශ කළ තිබුණා විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සමස්ත ජනතාව මේ බලාපොරොත්තු දෙස බලා සිටින බවත් ඒ ඉටු කිරීමට ක්‍රියා කළ යුතු බවත්. කෙසේ හෝ අපි ප්‍රධාන වශයෙන් මතක තබා ගත යුතු කාරණය තමයි ශ්‍රී ලාංකික සමස්ත ජනතාවට දැනට වසර 2කට ඉහතදී ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වීමට එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල වී තිබුණු මොහොතක ශ්‍රී ලංකාව ස්ථාවර කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වටපිටාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් සකස් කරා. එයට ශ්‍රී ලාංකික සමස්ත ජනතාව එතුමාට ස්තුතිය පුද කළ යුතුයි. මා දැක්කා මැතිවරණ කොමිෂන් සභාවත් යම් යම් කාරණා සටහන් කරනවා. නමුත් ස්තුතිය කියන්න මට පේනවා බොහෝ තැන් අමතක කරමින් ක්‍රියා කරන බවක් මට පෙනුණා. විශේෂයෙන් මතක් කරන්න කැමති මෙවර ජනාධිපති මැතිවරණයේදී ඉතාම සාමකාමී කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ තහවුරු කරලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාලනය කළ වසර 2ක 2.5 කාලය තුළ ඒ සඳහා විශාල කැපවීමක් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කළ තිබුණා. ඒ ගැන විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේත් ගෞරවයත් ස්තුතියත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුද කරන්න කැමැතියි. ඒ නිසා සමස්ත ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණින් පසුව මේ වර්තමාන නව දේශපාලන ව්‍යාපාරයත් නව දේශපාලන සංස්කෘතියත් නව දේශපාලන බලාපොරොත්තුත් නව දේශපාලන ඉලක්කත් මහජනතාව විසින් ඒ වගකීම බාර අරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරගෙන ගිය වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සහ ලූකේ ආධාර දෙන කණ්ඩායම් සමග සාකච්ඡා කොට බංකොලොත්තු රට බංකොලොත්භාවයෙන් නිදහස් කරමින් එතුමා ඒ සකස් කරගෙන ගිය ව්‍යාපාරයට වඩා විශ්වාසයක් ශ්‍රී ලාංකික මහජනතාව තියලා තිබෙනවා වර්තමාන ජනාධිපති රනිල් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන. එනයි වගකීම ශ්‍රී ලාංකික මහජනතාව බාරගෙන තිබෙනවා. ශ්‍රී ලාංකික මහජනතාව බාරගෙන තිබෙන වගකීම වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ නිසා නැවත රටේ පෝලිං යුගයක් ඇති නොවන්ට, නැවත එවැනි ප්‍රශ්න ඇති නොවන්න
ඒ වගකීම ඉටු කළ යුතුව තිබෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළා, ප්‍රකාශ කරා එතුමාගේ නිවේදනයෙන් රට ඕනෑම අවස්ථාවක මුහුණ දෙන ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් තනතුරු ඇතත් නැතත් එතුමා ඒ සඳහා පෙනී සිටින බව. ඒ කියන්නේ එතුමා ජාතිය ආරක්ෂකයෙකු ලෙස විවිධ අවස්ථාවල ක්‍රියා කරලා තිබුණා. 2001 දීත් මේ රට ආර්ථික වශයෙන් කඩා වැටි විශාල බදුබර පැනවෙන අවස්ථාවකදී එතුමා ඒ බාරගෙන ඒ නිවැරදි කිරීම සිදු කළා. නැවතත් ශ්‍රී ලාංකික ප්‍රජාව කඩා වැටි බංකොලොත්භාවයට පත් වූ පසු ඒ වගකීමත් එතුමා ඉෂ්ට කළා. විශේෂයෙන් එතුමාට ඒ සඳහා ශ්‍රී ලාංකික ජනතාව, ශ්‍රී ලාංකික සමස්ත ජනතාවගේ ගෞරවය හිමි විය යුතුයි කියලා ප්‍රකාශ කරන්න කැමතියි. Asianmirror.lk